ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. මේ නඩතර ඔබ නැවතත් සුන්දර ඉදවත්තක එකතලායින් අපි බොහොම ආදරණීය අඩහෝරාවකට ඔබ වරගෙන යන්න සූදානම් වෙන්නේ පොත් එක්ක තනි වෙනකොට හිත එක්ක කොයිතරම් දේවල් කතා කරන්න පුළුවන්දනේ පොත් වලින් කොයිතරම් දේවල් අපිට ඒ විදිහට සමීප කරනවා නේද ඒ අතරින් කවි පොතකින් තවත් හුඟක් දේවල් කැටි කරලා පොඩි කරලා කුඩා කරලා සියුම් කරලා අපිට දෙනවා හැබැයි ඒකේ ලොකු පරාසයක් තියෙන්න පුළුවන් ලොකු ගැඹුරක් තියෙන්න පුළුවන් ජීවිත යථාර්ථයක් තියෙන්න පුළුවන් සමහර විට සමන ලපියාපතක් වගේ බොහොම සැහැල්ලුවට දැනෙන්නත් පුළුවන්. ඒ හැමදේම කවියක ගැප් වෙලා තියෙනවා. කවියක තියෙන සොඳුරු බව හොයාගෙන බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කරා දවසේදී අපිත් එක්ක හමුණ ගිහලා කතා කරමු කියලා. කවියෙකුට ඒ වගේම පුවත්පත් වලට ලිපි ලියන පොත්පත් ආශ්‍රයෙන් අපිට බොහෝ දේවල් තිළිණ කරන මාධ්‍ය ශිෂ්‍යත් එක්කත් සම්බන්ධ සුවිශේෂී කෙනෙකුට සෞම්‍ය සඳරුවන් ලියනගේ බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා අයිබෝ සුබදසනයි අලුත්ම කවි පොත ගැන අපි ටිකක් කතා කරනවා අනිත් දේවල් ගැනත් කතා කරන ගමන් ඉතින් කවියෙනි හොඳට නිින්ද යනවද රෑට ඇයි එච්චර දිග නමක් ඒක අවුරුදු කීපයකට කලින් ලියපු කවියක තියෙන පොඩි පේලි දෙකක් තරංග ඒ පේලි දෙකට තියෙන පොඩි කතාවක් කියන්නේ මගේ ජීවිතෙත් එක්ක බැඳිච්ච පොඩි කතාවක් තියෙනවා ඒක නිසා මට හිතුණා මේ ඒ හැර වෙන නමක් සුදුසු නැහැ කියලා මේකට මොකද මේ හැටවත්ති මග්දලේන කියන මගේ පළවෙනි කවි පොතේ ඉඳලම මේ දක්වා නොනැවති මගේ ඇතුලේ තියෙන පොඩි සොයන් විවේචනයක් තමයි ඒ කවිය ඇතුළේ එළියට ආවේ. ඉතින් ඒක අඩු වෙන එකක් නෙමෙයි. ඒක මගේ කවියක් ගැන කවුරු හරි කෙනෙක් හොඳක් කියනවා නම් ඒ කියන හැම වෙලාවකම මට දැනෙන පොඩි සොයන් විවේචනයක් තියෙනවා. මට ඒක ටිකක් දිගට කියන්න තියෙන කතාවක්. මම ඉතත් කෙටියෙන් කිව්වොත් කියන්නේ මගේ කවිය ඇතුළේ ගොඩක් වෙලාවට මම මේ අර මේ එදිනෙදා අපිට මුණ ගැහෙන සමාජ ප්‍රශ්න ගැන ටිකක් වැඩියෙන් කතා කරපු කවි ටිකක් ලියද්දී ඒවා මිනිස්සු අතර කතාබහට ලක් වෙද්දී තරංග මට මං ගැනම ඇති වෙච්ච පොඩි සොයම් ඒ කියන්නේ මම පොදු ඒක දෙන එක ඒ කියන්නේ කවියෙකුගේ වගකීම එතනින් ඉවරද ඒ කියන්නේ ඒ දුක ආයෙත් අපි වේදික ගැලරි වල තියලා කරන වැඩේ ඇතුලේ මේ ඒ එතනින් ඒක ඉවරද කියන ප්‍රශ්නේ මට මේ දිගට එන්න ගත්ත තරංග මේකත් එක තමයි ඔය කවිය ලිව්වේ මේ වදන්තවර හැඩට රිදුම් විකිණූ පසුව ඉතින් කවියනි හොඳට නිින්ද යනවද රැට කියන කවිය ලියවෙන්නේ එහෙම ඉතින් ඒක මට කවුරු හරි කෙනෙක් ප්‍රශංසාවක් කොයි වෙලාවක හරි දුන්නොත් ඒ දින හැම මොහොතකම මට ඒ ස්වයං විවේචනේ තියෙනවා ඉතින් මම හිතන්නේ ඒක ඒ නිසා මට ඒ ඔය හැර වෙන නමක් අලුත් පොතට ආවේ නෑ. ගැලපෙනම නම ඒක තමයි කියලා අපිට දැනෙනවා. ඒ පොත දැන් කවද්ද අපිට ලැබෙන්නේ අපේ පාඨකයන්ට කොහොමද කියව ගන්න ඉඩ කඩක් තියෙන්නේ? සැප්තැම්බර් 16 කියන්නේ ලබන සෙනසුරාදා හවස 3ට මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ තමයි පොත එළිදැක්වීම තියෙන්නේ. මේක අවුරුදු 7කට පස්සේ ඒ කියන්නේ නුඹ නොවේ නම් කියන්න කියන මගේ දෙවෙනි කවි පොතෙන් අවුරුදු 7කට විතර පස්සේ ඒක 2016 ආව කවි පොත කොහොමත් පහුගිය අවුරුදු කීපය අපිට නිකන් කවි පොත් නෙමෙයි මේ සාහිත්‍ය සම්බන්ධ කිසිම දෙයක් ගැන හිතන්න මේ පුළුවන් වටපිටාවක නෙමෙයිනේ අපි ජීවත් වුනේ පහුගිය අවුරුදු කීපය ආසන්න අවුරුදු 2-3 ඉතින් ඒක නිසා දවසින් දවස පහු වෙලා කොහොම හරි මේ අවුරුද්දේ මේ සැප්තැම්බර් 16 අලුත් කවි පොත එනවා මුහුණු පොත ඇතුළේ හරි ලස්සන සිදුවීමක් තිබුණා ඒ නිසා මම මේ පොඩක් කල්පනා කරලා හොයලා බලනකොට තිබුණේ මේක කියනවා අවුරුදු 7ක් තිස්සේ හැමිහෙමින් ලියවෙමින් සංස්කරණය වෙමින් රස්සියාදු වෙමින් තිබුණු මගේ තුන්වෙනි කවි පොතේ එකතුව ඉතින් කවියනි හොඳට නිින්ද යනවද රැට සාමාන්‍යයෙන් මේ නිර්මාණකරුවෙකුට නිින්ද යනවද Tamange මේ නිර්මාණයක් එළියට එකතු කරනකම් ප්‍රේක්ෂකයන ලේඛකයෙකුට හරි ඒකේ මේ සමනේ මේ Tamange පාඨකයෙකුට හරි දෙනකම් නිින්ද යයිද නිර්මාණකරුවෙකුට මම හිතන්නේ ඔය නිින්ද අහිමි කර ගැනීමම තමයි වැඩ ඇතුලේ තියෙන මේ අර නොනවති වැඩ කිරීම ඇතුලේ තියෙන ප්‍රධානම දෙයක් තමයි ඔය නිින්ද අහිමි කර ගැනීම කියන්නේ ඒ කියන්නේ ලිවීම
හරි එහෙම නැත්නම් වෙන මොනවා හරි ඕනම කලා මාධ්‍යයක් ඇතුලේ මං හිතන්නේ මිනිස්සේ මේ මේ ටිකක් අවංක වේ වැඩේ කරනවා නම් අනිවාර්යයෙන් මේක නිින්දහිමි කර ගැනීමක් තමයි මං හිතන්නේ මට දැනෙන්නේ එහෙම. ඒ කියන්නේ අර හිත ඇතුලේ ඇතිවෙච්ච සිතිවිලි එළියට දානකන් නිින්ද යන්නේ නැති කමකුත් තියෙනවද ඔකේ? මං හිතන්නේ ඒකම තමයි මම කවියෙක්ගේ පැත්තෙන් ම ඕක ගැන පැහැදිලි කරවා තින් එහෙම. ඔව් මට පුද්ගලිකව ඒ කියන්නේ මම ලියන්නේ අවංකවම මගේ නිදහස් වීම පිණිස. ඒ කියන්නේ ඒක තමයි මගේ ලිවීම ඇතුලේ තියෙන පළවෙනිම මේ අරමුණ වෙන්නේ. දෙවෙනි අනිත් සියලුම දේවල් මට එතනින් දෙවෙනියට එන්නේ. මොකද මම නිදහස් වෙලා ඉන්න ඕනනේ. ඒ නිදහස් වීම සිද්ධ වෙනකන් මං හිතන්නේ කවියෙකුට නිින්ද යන්නේ නැහැ. දැන් ඔබේ නමත් හරි මේ මේ හැම දෙයකටම සම්බන්ධයිද කියලා හිතනවා. සෞම්‍ය සඳරුවන් ලියනගේ සෞම්‍ය බව තියෙනවා. සඳේ සඳ කියන කොටසත් නමේ තියෙනවා. රුවන් ලියනගේ ලියන කෙනෙක් නේද? මේ සියලු දේත් එක්ක ඔබේ මේ අවසාන කවි පොතට කලින් පොත නුඹ නොවේ නම් කියන්න කියන කෘතියත් එක්ක බලනකොට ඒකෙත් මේ සඳ ගැන ඔබ ලියලා තියෙනවා. සඳරුවන් සඳ ගැන ලියන නිර්මාණය පොඩ්ඩක් උපුටා ගන්න හේතුව සඳ උවද ලද විටක බරුගසන වගවලස් කැළපිරුණු වනපෙතක තුරුවියන් මත පවා සිය එළිය අතහරී සඳ කිසිත් නොකියාම සඳ හරි වෙනස්. ඔව් මං හිතන්නේ අපි කොහේ ඉඳලා කොයි විදියට බැලුවත් අපිට එක එක විදිහට බලන්න පුළුවන් සඳ දිහා. මම හිතන්නේ ඔය දැකපු එක විදියක් ඔය පොතේම තව තැනක බැංගලෝරේට පෑයු සඳ කියන කවිය ඇතුලේ ඔය හඳ ගැනම මම හිතන්නේ සඳ තරම් කවියෙකුට මේ කවීන් ඊගවට මම යනවා දෙවෙනි කවියට. හැබැයි මේක මම කියන්නේ නැහැ. මොකද මේ මේ ගීතයටත් බොහොම ආදරෙයි කැමති කියලා ජයනි කිව්වා. නිසා මෙන්න තියෙන පොත තව ටිකකින් අපි බලමු. අපි ඒක බලා ගන්නකම් මේ දැන් ඔබ 2013 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබනවා 60 වත්තේ මග්දලේනා කෘතිය වෙනුවෙන් සම්මානීය කවි කරුවෙක් විදිහට කවියට තියෙන තැන සහ කවියට පාඨකයා රසාස්වාදනය කරන අපි වගේ ජනතාව ලබා දෙන තැන ගැන මොනවද හිතෙන්නේ? ඇත්තම තරංග එතනදී ඒ කියන්නේ සාපේක්ෂව අපි අවංකවම මේ ඒක ඒ කාරණේ ගැන හිතලා බැලුවොතින් සාපේක්ෂව කවි කියවන පිරිස මම හිතන්නේ සාහිත්‍ය එක සාහිත්‍ය ඇසුරු කරන පොත්පත් කියවන අයගෙන් ටිකක් අඩු පිරිසක්. හැබැයි මං හිතන්නේ නැහැ ඒ අඩු ඒ පිරිස ඒ කියන්නේ මං මේ කියන්නේ අර නිතර දෙවේලේ ඒ ඒ මේ මේ පුරුද්දක් විදියට එහෙම කවි කියවීම සාපේක්ෂව ටිකක් අඩුයි තරංග. හැබැයි මං හිතන්නේ කවියේ බලපෑම ඒ ඒ පිරිස අඩු වීම නිසා අඩු වෙන්නේ නැහැ. මේ ඒ කියන්නේ නිතර දෙවේලේ කියවන පිරිස කොයිතරම් ප්‍රමාණයක්ද කියන එකට වැඩිය ඒ කවි එක මෙච්චර කාලයකට ඒ කවීන් මේ මේ අපි ජීවත් වෙන සමාජය ඇතුලේ මුදා හැරපු අදහස් ටික ඒවා මේ 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 සමාජයේ තියෙනවානේ හැමතැනම තියෙනවා. මම හිතන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොතින් ටිම්රාන්ගේ මගේ සමකාලීනයේ ටිම්රාන් කීර්ති ඉම්රාන්ගේ කවි අපි දකිනවා ත්‍රිවිල් වල ඉස්පස්සෙන් වඩුවත් තලා දෙනවා. එහෙම මේ තියෙන පොඩ්ඩියේ වගේ කවි. ඒ කියන්නේ මං හිතන්නේ මේ මේ මිනිසුන්ගේ එදිනදා ජීවිතවල කෑලි කොටස් විදියට එදිනදා ජීවිතවලට එහෙම සම්බන්ධ වෙන දැන් ඕන තරම් තියෙනවා කවිය ඇතුලේ. මං හිතන්නේ ඒ ගනුදෙනුව තමයි. ඒ කියන්නේ කවි පොත් විදියට කවි එළියට එන එක වගේම මනුස්ස ජීවිතෙත් එක්ක ඒ කියන්නේ එදිනදා අපි ජීවත් වෙන සමාජයේ අදිනදා අපිට මුණ ගැහෙන මිනිසුන්ගේ ජීවිත ඇතුලේ ඒක ජීවිතත් එක්ක සම්බන්ධය ගොඩනගා ගන්න එක මම හිතන්නේ සිද්ධ වෙමින් තියෙනවා සහ කාලයක් තිස්සේ ඒක සිද්ධ වුණා. සමහරවිට එතකොට දැන් මේ ඔබ දැන් සමකාලීනව කතා කරපුවම මෑත කාලේ වෙනවා හොඳ තරුණ කවි පෙළක් අපි
පරපුරක් අපි දකිනවා මේ මේ ගත කරන කාලය ඇතුළ වැඩිපුර පොත් පවා දැන් අපිට දකිනවා දවස් එක කවියන්ගේ ලොකු වැඩිවීමක් අපිට පේනව නේද අත්‍තරම තරුණ පිරිසද ඔව් ඒ කියන්නේ ඒක කොහොමත් කාලයක් තිස්සේ ඒ කියන්නේ පහුගිය අවුරුදු 10 විතර වගේ ඉඳලම තරංග ව්‍යායව කියන කතාව ඇත්ත ඒ කියන්නේ නිශ්චිතව සලකුණු කරලා තින් 2010න් මේ පැත්තේ වගේ ටිකක් වැඩි ප්‍රවණතාවයක් තිබුණා ඒ කියන්නේ ඒකට හේතුවක් සමහර විට මේ සම්මාන කියන කොටස ඇතුලේ තියෙනවා මොකද මහින්ද ප්‍රසාද් මස්සිගුලගේ හිරුත්තිම පියල්ලක කවි පොතට රාජ්‍ය සම්මාන ලැබෙනවා ඒ කියන්නේ මට කලින් අවුරුද්දේ ලැබෙන්නේ ඔය එකම කාලේ එතකොට ඉන්දික ගුණවර්ධන වගේ කවියෙක් දැන් සෝෂල් මීඩියා ඇතුලේ ඒ කියන්නේ මේ ප්ලැට්ෆෝම්ස් වල සිංහලෙන් ගනුදෙනු කරන්න පටන් ගන්නම කාලේ කියන්නේ සිංහල යුනිකෝඩ් පටන් ගන්න කාලෙම සිංහලෙන් ලියපු ඉන්දික ගුණවර්ධන වගේ කවීන් ඒ වගේ අයගේ මම හිතන්නේ ඒ පුරෝගාමි මෙහෙවරක් තියෙනවා මේ මෑත මගේ પરම්පරාවේ කවිය මේ මේ ඇතුලේ ඔය සඳහන් කරපු මේ එකක් වැඩියෙන් කවි ලියන්න පෙළඹෙන ඒ ප්‍රවණතාවයට මම හිතන්නේ ඉන්දික මහින්ද මස්සිබුල එතකොට ඒ වගේ කවීන් ගොඩක් ඉන්නවා මස්සිබුලත් එක්ක ලොකු පිබිදීමක් ආව නේ ඔව් 2012 මම හිතන්නේ ස්වර්ණ පුස්තක සම්මානවලදී ලොකු ඉඩක් ලැබුණා ඒකත් එක්ක මේ පොත ගොඩාක් අය අතරේ ගොඩාක් අයගේ අත්වල තිබුණා ඒ හිරුතිම පියල්ලක කියන කවි පොත ඒකත් එක්ක ඊට පස්සේ ඒ සමකාලීන પરම්පරාවේ එනවා ගොඩාක් කවි ඉතින් මං හිතන්නේ ඔව් ඒ කතාව ඇත්ත මේ පහුගිය අවුරුදු 10 ඇතුලේ ලොකු වෙනසක් තියෙනවා හොඳයි ඔහොම වෙනස්කම් ගණනාවක් වෙනකොට අපි දැක්ක කවි ගීත බවට පත් වෙනවා අපි එක ගීත සාහිත්‍ය ඇතුළේත් අපි දකින දෙයක් ඒ වගේම මේ ඒ ගීතවල තියෙන දේවල් ඇත්තට මේ කවියේ තිබුණාද එහෙම නැත්නම් ඇත්තට මේ කවිය මොකක්ද කියලා කියවන මිනිස්සු දැනගන්නත් ගීතය අහනකොට හැබැයි මට හිතෙනවා මේ කියන ගීතය ඔබට ඇහිලා ඇති කවිය මේ පොතේ තියෙන්නේ කියලා නොදන්නව ඇති කියන කාරණය. ඒ නිසාම තමයි මේක මට හිට කියන්නම හිතුනේ ඔබ අර කියපු නිසාම. නොපල පෙම් කවි. බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක තිබිය නොහැකිද හදේ යම් රිදුමක් තිබේ. තියුණු රුදු සැත් ලෙසින් සැමරුන් සෙමෙන් පාරන මුත් ඇනී සිදුනු හැකිවෙද කෙලසකි කලෙක එවන් හද පාරන බැවි. මේ කවිය කියන නමින් ඔබට ඕනෑ තරම් මේ ගීතය ඇහිලා ඇති. හැබැයි මේක මේ පොත ඇතුළේ තියෙන කවියක්. අපි ගොඩක් මතක් කරමුකෝ මේ ගැන. ඒක තනිකර මහම්බයක් මේ ඔය කවිය ඔය විදිහට ගීතයක් වෙන්න සහ ඒක මේ වගේ එච්චර ජනප්‍රිය වෙන්න මේ ඒක අපි කලින් සැලසුම් කරපු එහෙම හීන දැකලා කරන වැඩ නෙමෙයි. හැබැයි ඒක හම්බෙන් ඉමේපත්තු වෙච්ච වැඩ හැබැයි අවංකව කරපු වැඩ මොකද ඒ කියන්නේ මේ වැඩේට මං කියන්නේ කවිය විතරක් නෙමෙයි ඒ කියන්නේ ඒක වචන විතරක් නෙමෙයි ඒ සින්දුව ජනප්‍රිය වෙන්නේ ඒකේ සියලුම දෙනාගේ දායකත්වය තියෙනවා දෙනාගේ දායකත්වය අවංකවම ලැබීම මං හිතන්නේ ඒක තමයි ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ විදුල මේ කටහඬ සහ එයාගේ මෙලඩි එක සෑහෙන වැඩක් කරනවා එතනදී ඒ වගේම මිතුන්ගේ වීඩියෝ එක ඒක ටිකක් අහම්බෙන් ඒ කියන්නේ 2016 විතර තමයි ওই සින්දුව නිර්මාණය වෙන්නේ. ඒක විදුල ඉන්දියාවේ ඉගෙන ගනිමින් ඉන්න කාලේ ටික හෙමින් හැදිච්ච සින්දුවක්. කොහොම හරි දැන් මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් නොබලපු කෙනෙක් දැන් තරමට මේ ගීතය ජනප්‍රිය වුණා. ආදරය කරනවා. දැන් ඔබේ සාහිත්‍ය කලාව පිළිබඳ කතා බහ කරනකොට 2016 නුඹ නොයේ නම් කියන්න කියන මේ කෘතිය ඊට කලින් 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණු 60 වත්ති මගදලේන ඊට පස්සේ ඔබ මේ නවකතා කරණයටත් එනවා ලෝටස් එක නේද 2019 විතර නේද 2019 ලෝටස් නවකතාව ලියන්නේ ඒ කියන්නේ මගේ ජීවිතයේ අර එක එක පරිච්ඡේද තියෙනවා තරංග මේ ඒවගෙන මේ ඒව ඇතුලේ මට ලැබිච්ච දේවල් ඒ කියන්නේ මගේ එක කාලෙක ටෙලිවිෂන් එක ටිකක් වැඩි රූපවාහිනී සංස්කරණය සහ මේ වැඩසටහන් නිෂ්පාදනය වගේ විෂයන් එක්ක සහ මගේ කොහොමත් මගේ උසස් පෙළෙන් පස්සේ මගේ අධ්‍යාපන කටයුතු සිද්ධ වුණේ සිනමා රූපවාහිනී කියන විෂයන් ඇතුලේ මිසක් මේ සාහිත්‍යට සම්බන්ධ මුකුත් නෙමෙයි මම ඉගෙන ගත්තේ සිනමාව සහ රූපවාහිනී ඉතින් ඒ ජීවිතය ඇතුලේ එකතු වෙච්ච අත්දැකීම් ටිකක් තමයි ලෝටස් නවකතාවට මොකද ඒක ඇත්තටම මේ
චිත්‍රපටියක පිටපතක් විදියට ලියන්න ගත්ත එකක් පස්සේ මට හිතුණා ඒක නවකතාවක් විදියට කරත් හොඳයි කියලා. ඒක එහෙම නිර්මාණය වෙච්ච වැඩක් ලෝටස් කියන්නේ 2019 සැප්තැම්බර් වල තමයි මේ පොත එලියට ආවේ. ඊට පස්සේ මේ දූපතේ ජීවිතේ ලයිෆ් ලයිෆ් හීරු ලිපි එකතුවක් ඔබෙන් ඒ කොහොමද ඒක ඇවිල්ලා අර මේ ටෙලිවිෂන් පරිච්ඡේද වගේම පුවත්පත් ගැන අර පරිච්ඡේද අවසන් කළාද මේ තැන් වලට එන්නේ? එතකොට නැත කරන අතරතුරේ එකකට එකක් ඕවර්ලැප් වෙනවා. සමහර ඒවා එකක් ඉවර වෙලා මොකද එක දිගට එක වැඩක ඉන්න කෙනෙක් කෙනෙක් නෙමෙයි. ඒ තීරු ලිපි ටික ලියවෙන්නේ තරංග ලංකා පත්‍රයේ සති 52ක් විතර එක දිගට ලියපු ලයිෆ් ලයින් කියන එකනේ. ඒක ඇතුලේ තියෙන මේ දිනදා අපේ ජීවිතේ මුණ ගැහෙන يعني ඒ වෙලාවල් ඇතුලේ හමු වෙන දේ. يعني පීක් එකේ තිබුණු මාතෘකා ටික සම්බන්ධයෙන් පොඩි කතා බහක් ඒ වෙලාවේ කරපු ඒ වෙලාවේ ඒකත් එක්ක ඇදිච්ච සංවාදය වෙනුවෙන් ලියවෙච්ච තීරු ලිපි ටිකක්. ඉතින් ඒක මට හිතුණා මට ඒක ආයේ කියවගෙන යද්දි يعني සමහර තැන් තියෙනවා මේ يعني ඒ සිදුවීම මේ වෙනකොට මේ අපේ මතකෙින් නැති නිසා සමහර ටිකක් ඒක දුරස් වෙන්න පුළුවන් කියලා මට හිතුණා. හැබැයි එක පේලියට ඒ ටික කියවගෙන යනකොට එක පිළිවෙලට ඒ ටික කියවගෙන යනකොට ආයෙත් අර චිත්‍රපටියක් වගේ අපි පහු කරපු දේවල් ටික අපිට මේ නැවෙනවා. ඉතින් මං හිතුවා ඒක පොතක් විදියට එකතු කරලා තියෙන එක හොඳයි කියලා ඒ ටික. ඔන්න එහෙම පොතක් විදිහට ලියවුණු ආදරණීය පොත් කිහිපයක් ගැන කතා කරන්නේ. දැන් මේ නිසා මේ ලබන දිනකම ලැබෙන්නට තියෙන බොහොම ආදරණීය පොත ගැන අපි එතෙන් තේමු නේද? ඉතින් කවිය කොහොමද 16 වෙනිදා? 16 වෙනිදා කියන්නේ සැප්තැම්බර් 16 කියන්නේ ලබන සෙනසුරාදා හවස මහවැලි කේන්ද්‍රයේ තමයි පොත එළි දැක්වීම තියෙන්නේ. විරුත් ආරාධනාවක් දෙන්න පුළුවන්ද? ඔව්, විරුත් ආරාධනාවක් තියෙනවා. හැමෝටම එන්න පුළුවන් කවි එක ටිකක් ගනුදෙනුවක් තියෙන කවියලට කැමති අයට එන්න පුළුවන් විරුත් ආරාධනාවක් තියෙනවා. සහ ගොඩක් අය මේ නුඹ නොවේනම් කියන කවි පොතෙන් පස්සේ ඊළඟ කවි පොත ඊළඟට මොකද්ද වෙන්නේ කියන එක ගැන නිතර දෙවේලේ අහපු ගොඩක් අය හිටියා. ඉතින් ඒ අය වෙනුවෙනුත් මේ වෙලාවේ මෙහෙම ආරාධනා කරන්න ඉඩක් වෙන් කරගන්න මම කැමති. ඔන්න අවුරුදු 7කට පස්සේ මේ ඒ කවි පොත එනවා. ඔබ කියනවා මේ ලිවීම එක දිගටම සිද්ධ වුණත් ළඟ හිටපු අය ඊළඟට මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ නිතර නිතර ඇහුවත් අලුත් කවි පොතක් වෙනුවෙන් මට ඒ තරම් හදිස්සියක් තිබුණේ නැහැ. ඔව්, මොකද එහෙම හදිස්සිය කියන්නේ මට ඕන වෙන්නේ නැහැ කිසිම වෙලාවක. අර නිකන් කවි පොත් ගොඩක් ලියන්න එහෙම නැත්තම් අර කවියෙක් එහෙම නැත්තම් ලේඛකයෙක් විදියට ලේබල් එකක් අලවගෙන මේ ඔය කරන වැඩේ කරන්න මට එච්චර මේ ඌමනාවක් තිබුණ උනන්දුවක් තිබුණේ නැහැ. ඊට වැඩිය මං කැමති එදිනෙදා ඒ වැඩේ ඇතුලේ ටිකක් මට හිතන වෙලාව ගන්න. ඒ කියන්නේ ඒ වැඩේ මොකක් හරි වැඩක් වෙනුවෙන් කිසියම් කාලයක් ඕනේ නම් මං ඒක අනිවාර්යෙන් ගන්නවා. එහෙම නැතුව ටයිම් ෆ්‍රේම් එකක් තියාගෙන මේ කාලසටහන් තියාගෙන ලියන්න මට තේරෙන්නේ නැහැ. ඒක නිසා කාලයක් කරා මේ වැඩේ කරා. ඒ ගත වෙච්ච කාලේ ගියා. ඒක නිසා මොද පිටපත් රචකයෙකු ඊට අමතරව නිදහස් ලේඛකයෙකු බවට පත් වෙනවා. ඔව්. ඒ නිදහස් ලේඛකයෙක් වෙන්නෙම මේ බැඳීම් තියාගන්න තියෙන සාමාන්‍ය මේ කවර නිර්මාණ එහෙම ගත්තට පස්සේ මේකේම හරි වෙනස් නේ. මේකත් ඔබමද කරේ? මගේ පොත් තුනේම කවර මම හදුවේ. අනිත් අයගේ වගේ තව පොත්වලටත් කවර හදනවා. ඔව්, මේ දවස්වල සෑහෙන කාර්ය බහුල වෙලා ඉන්නේ ඒ කවර නිර්මාණත් එක්ක. ඒ කියන්නේ අර අපි කලින් කතා වුණා වගේම මේ අවුරුදු කීපයක් තිස්සේ එකතු වෙලා තිබිච්ච පොත් ගොඩක් මේ අවුරුද්දේ පොත් ප්‍රදර්ශනයත් එක්ක ගොඩක් අය තමුන්ගේ අවුරුදු කීපයක මහන්සිය එළියට දෙන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් එතකොට පොත් කවර කියන්නේ මගේ එක වෘතියක් විදිහට මම පොත් කවර නිර්මාණයට පොඩ්ඩක් සම්බන්ධ වෙලා ඉන්න නිසා
මේ දවස් කවි නිසා වගේම නිදි නැති දවස් වෙනවා දවස් කවර අනිත්‍යගේ පොත් නිසා ඔව් අනිත්‍යගේ පොත් නිසා හොඳයි ඉතින් එහෙනම් ඔය කතා බහ සියල්ලත් එක්ක අපේ මේ කතා බහට අවසානට එන්න තියෙන්නේ අවසාන වශයෙන් ආරාධනා කරමු අපේ හිතවතුන්ට ඔබේ අලුත් කෘතියත් එක්ක එකතු වෙන්න ඔව් ඇත්තටම ඒ විවෘත ආරාධනාව හැමෝටම කරන්න කැමති මේ වෙලාවේ මේ මොකද අවුරුදු 7ක් තිස්සේ මේ කවි පොත එනකන් බලාගෙන හිටපු මේ ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා ඒ ඉවසීමට ඒක ගැන ඒක වෙනුවෙන් බලන් හිටියට සහ ආරාධනා කරනවා ඇවිත් යන්න එන්න 16 වෙනිදා මහවැලි කේන්ද්‍රයට හවස 3ට කවි නැතුව නිදි නැතුව හිටපු නිදා ගන්න විදිහක් නැතුව කවිලියපු බොහොම ආදරණීය චරිතයක් මුණ ගැහෙන්න බොහොම ආදරණීය හැන්දාවක් එකතු වෙලා තියෙනවා කියලා බොහොම ආදරෙන් මතක් කරනවා කවි වලට ආදරය කරන ඔබට. ඔව්. එමුනම් ඒ ආරාධනාව අපිත් ඔබට ලබා දෙමින් සෞම්‍යට අපි සමු දෙනවා. බොහොම ස්තුතියි දවස් අපිත් එක්ක මේ කතා බහට ආවට. ගොඩක් ස්තුතියි තරංග. ගොඩක් හොඳයි. බොහොම ස්තුතියි බොයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.